මදුමාදව අරවින්ද කියලා කියන්නේ අපි හැමෝම හොඳින් හඳුනන කාලෙන් කාලෙට පුවත් පවන කලාකරුවෙක්. කැපී පෙනෙන කතා විලාසයේ ප්‍රබල ආයුධයක් කරගත් මදු අපිට කතා කළේ මේ විදිහට. මදු මොනවද මේ දවස්වල අලුත් විස්තර? මගේ අලුත් සින්දුවක් අවුරුදු ගානකට පස්සේ මම හිතනවා තව මාසයක් යනකොට ඒ අලුත් ගීතයත් එළියට එයි. දැන් තනියමද ජීවත් වෙන්නේ? මේ වෙලාවේ මම තනියම. එතකොට ආදරය කරන එක දැන් නවත්තලාද තියෙන්නේ? නෑ ආදරය කරන එක මං හිතන්නේ අන්තිම හුස්ම ටික එනකන් ආදරය කරයි ජීවිතේටත් ජීවිතේලයි හම්බෙන මිනිසුන්ටත් ජීවිතේ හම්බෙලා ඉඳලා හැර ගිය අයටත්. මදුට කසාද ඇලර්ජික්ද? කසාද කියන්නේ මං හිතන්නේ ජීවිතේ එන සහ යන දේවල්. දැනුවත් මිනිස්සු හිතන්නේ මගේ කසාද දෙකක් කැඩුනා කියලා. නමුත් ඇත්ත කතාව එහෙමනම් ඒවා යුද්ධ නම් එහෙම යුද්ධ ගොඩකින් මම පැරදිලා තියෙනවා. දේශපාලනය කරන්න ගිහින් දෙවනි වතාවටත් ආදරේ මග හැරුණා කියලා හිතෙන්නේ නැද්ද? ඔව් සමහර දේවල් කරනකොට සමහර දේවල් නැති වෙනවා. නැති වෙන කිසි දෙයකට අගෞරව නොකරන්න කවුදෝ කවදද මට කියලා දුන්නා. ඒ නිසා නැති වෙච්ච සහ හැර ගිය අයට ගෞරව කිරීම තමයි මගේ පාඩම. ආදරේදි වගේම දේශපාලනයේදිත් මදු අසාර්ථකයි නේද? ජීවිතේ ඔව් මම ගන්නෙ මගේ ප්‍රතිපත්ති. ඉතින් එතනදී මටත් මොකෙක් හරි පස්සේ ගිහිල්ලා ඔය ලයිසන් එකක් අරන් බාර් ලයිසන් එකක් අරන් පෝස්ටර් ටිකක් ගහලා නෙවෙයි මම දේශපාලනය කරේ. මේ කතාව තවම ඉවර නැහැ. බලමු මේක කොහෙද කෙලවර වෙන්නේ කියලා. ඒ කියන්නේ මදු ප්‍රතිපත්තිගරුක මිනිසෙක්. සමහර තැන්වලදී මගේ ජීවිතයේද මගේ පුද්ගලික ජීවිතයේදී මම ඕන නීතියක් ඕන ප්‍රතිපත්තියක් කඩන්න ලැහැස්ති මං වෙනුවේ. පොදු දේවල් වලදී මම ප්‍රතිපත්තිගරුකයි. මොනවද දැන් ඔය කියන ප්‍රතිපත්ති? මගේ දේශපාලනයේ මට නායකයෙක් නැහැ. සිංහල කම ගැන කතා කරන ඕන තැනකට මම නැගිටිනවා. ඒ තමයි මගේ ප්‍රතිපත්ති. මදුමාදව නැහින්නෙත් කට නිසා කියලා කිව්වොත් මට ගොඩක් දේවල් ලැබුණෙත් කටින්දනේ. ඒ නිසා මම හිතනවා නැති වෙච්ච දේවල් ගැන නෙවෙයි හැම දෙම මා සතු සියලු දේ මට ලබා දුන්නේ මගේ කට. ඉතින් ඒ නිසා සමහර දේවල් නැති වුණාට කමන්නේ කට කෙලින් කටක් තියෙන එකට මම සතුටුයි. මොකක්ද දැන් මේ ලියනවා කියන අලුත් පොත? මට ඕනේ මේ පොත ඇතුලේ කරදිච්ච මිනිස්සු ගැනු ශක්තියන්ත වෙන්නේ කොහෙන්වත් නෙවෙයි තමන්ගේ සිරුර ඇතුලෙන්ම තමන්ගේ ජීවිත ඇතුලෙන්ම කියන පණිවිඩය උගන්වන්න. මදු හිතන විදිහට මැරේජ් ලයිෆ් එක ඇතුලේ වැඩිපුරම තියෙන්නේ ලව්ද සෙක්ස්ද? මම හිතනවා මැරීඩ් ලයිෆ් එක ඇස්සේ ඔයට වඩා දේවලුත් තියෙනවා. ආදරය ගැන එක වාක්‍යකින් කිව්වොත්? ආදරය කියන්නේ ජීවිතය. මදු මත්පැන් පාවිච්චි කරනවද? මම කඩින් කඩ මගේ ජීවිතේ එකක් කියලා නැහැ. කඩින් කඩ ජීවිතේ මත්පැන් සහ මගේ ජීවිතේ ගොඩක් දේවල් එනවා යනවා. මේ මොහොතේ නෑ. ඒ කියන්නේ පස්වෙනි සිල්පදේ කඩනවා. ඔය පහම කඩනවා. එතකොට කොහොමද බෞද්ධය වෙනුවෙන් පෙනී හිටින්නේ? මත්තමක මම බෞද්ධ සිංහලෙක් නෙවෙයි මම සිංහල බෞද්ධයෙක්. ඉතින් ආගම කියන්නේ මගේ පපුවේ තියෙන දෙයක්. මගේ ජීවිතේට මම කිසිම හිම රාමුවක් නැහැ. මට හිතුනොත් මේ වෙලාවේ තහනම් නම් මෙතන බල්ටියක් ගහන්න මම කොහොම හරි බල්ටිය ගහනවා. ඔබත් එහෙම තමයි ඒ බයක කියන්නේ කීක විතරයි වෙනස. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්නේ මාකට් වෙන්න බලාගෙනද? අම්මේ මට ආසයි. ඒ කියන්නේ මම දන්නේ මම දේශපාලනය කරන්නෙත් ඒකයි. තාම try එක මහින්දව ගේන්නද? මහින්ද රාජපක්ෂ කියන්නේ අපි කිව්ව නමක් නෙවෙයි රටක්. මේ වෙලාවේ අපිට පෙන්දෙක් කොන්දක් නැති කෙනෙක් නෙවෙයි අවශ්‍ය. අපි කියන්නේ කෙලින් කතා කරන්න පුළුවන් කෙනෙක් රටේ නායකයා වුණොත් විපක්ෂක හිටියත් අපිට සතුටු වෙනවා. එහෙම නැහැ වැනෙන පනින පාවා දෙන දැන් දියාරු නායකයෙක් වෙනුවට අපි ගේනවා. නායකයෙක් සමහරට මහින්ද මහත්තයා නොවෙන්න පුළුවන් මේ මොහොතේ ඔහු ජීවිතුන් අතර අපේ රටේ ඊළඟ නායකයා. මදු කියන්නේ හොරු වල්ලන එක දේශපාලන පරිගැණීමක් කියලාද? මම හිතන්නේ ඒවනම් හොරු වල්ලන්න මම හිතන්නේ ඉන්නේ පොලිසිය. ඒක මේ වෙලාවේ ඔක්කොටම තේරෙන්න ඕනේ මේ කෙරෙන්නේ මොකද්ද කියලා. මේ විසිල් විතරයි බල්ටි නෑ මේ වැඩවල. තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතර ගොසින් කොටු කර යදලින් බැඳි සිංහ පැටව් මිලිවැද යති දැක හෙල යන්. www.rawtv.lk